අවබෝධය මනාවට පෙන්නුම් කරන පින්වත්නි මේ ලෝකේවත් වෙන ලෝකයකවත් මේ ධාතු හයට අඩමු නැති කිසි දෙයක් නෑ මේ තමයි බුදුර අපේ අමාමෑණී ගෞතම බුදුරජාණන් වහන්සේගේ ප්‍රඥාව කොච්චර විද්‍යාව දියුණුවත් ඔය ධාතු හයට අඩමු කිසි දෙයක් විද්‍යාඥ හොයාගන්නේ බලන්න අපිට කොච්චර සතුටක් වෙනවලනේ අපේ ශාස්ත්‍රඥ වහන්සේගේ ප්‍රඥාව අවබෝධය ගැන හිතනකොට කොච්චර සතුටක් අපට ඇති වෙනවද ඔය සතුටම තමයි අපි නිවන් මාර්ගය කියන්නේ බලත් හිතනවා නිරාමස ප්‍රීතියක් ඇති වෙනු ප්‍රීතියක් ඇති වෙනවා ධර්මනාමකර ධර්ම කියනකොට ඔන්න ඔතනම තමයි නිවන් මාර්ග පටන් ගන්න හරිද මන්ද පුංචි ගහන් කාරණාවක් කියන්න ධාතු විභංග සූත්‍රය පුංචි දේශනාවක් බොහොම කෙටියෙන් කියන්න ධාතු විභංග සූත්‍රය දේශනා කරේ පුපුසාති ස්වාමීන් වහන්සේට කාමේශ්‍යප බුදුරජාණන් වහන්සේගේ කාලේ ධර්මය ගෙවිගෙන යන කාලයක 6 දෙනෙක් මොකද කරේ අපි කොහොම හරි ධර්මය අවබෝධ කරගන්න ඕනේ කියලා අදිෂ්ඨාන කරගෙන ධර්මය ඉගෙනගෙන 7 දෙනෙක් ඉගෙනගෙන භාවනා කරන්න පර්වතයකට නැග ඉනිමන් තියලා නේ එතකොට නැගලා ඉරිමාවෙන් කරා දැන් බහින්නත් බෑ ඒක භාවනා කරා භාවනා කරනකොට එක්කෙනේ අරහත්ත්වයට පත් වෙනවා අනිත් එක්කෙනා අනාගාමී වුණා එතකොට අනිත් එක්කෙනා ඇහුවා මම ගිහිල්ලා ඔයාලට ආහාර ගේන්නද කියලා අර පස්සේ නාතුව එපා අපි චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්න මහන්සි වුණා කිව්වා හරිද එතකොට දෙවෙනි එක්කෙනා අනාගාමී වෙලා සුද්ධාවාසෙ නිපදුණා අනිත් පස්සේ නාට ධර්මය අවබෝධ කරන්න බැරි වුණා ඒගොල්ලන් කලුරිය කළා හරිද හැබැයි ඒ පින් ඒ කුසල් බලේ හරිද ඒ කුසල් බලයෙන් ඒ පස්සේ නාම අපගේ බුදුරජාණන් වහන්සේගේ කාලේ ඉපදුණා එතකොට එක්කෙනෙක් තමයි පුප්පුසාති රජතුමා හරිද පුප්පුසාති රජතුමාට ආන ලැබුණා බිම්බිසාර රජතුමාගේ රත්තරන් කරුළු හතක් මැදෙහි ලැබෙනවා පණිවිඩයක් ගෞතම කියලා සම්මා සම්බුදුරජාණන් වහන්සේට මම පහල වෙලා ඉන්නේ මේක දෙක්ක විතරයි හැමතිවරුට අල්ල ගැහුවා මම පැවිදි වෙනවා ගෞතම කියලා සම්මා සම්බුදුරජාණන් වහන්සේට මම පහල වෙලා ඉන්නවා මම ඒ උතුමාණන් වෙනුවෙන් මම පැවිදි වෙනවා කියලා ඔබලා ඔබලා මේ රාජ්‍යයට පාරණය කරන්න කියලා සිවුරක් හොක්කට පාත්‍රය අපගෙන මාලිගාවට පිටවුණා එතකොට ඔහු යනකොට කැලේ එතකොට ඒ කාලේ රය බෝ වුණාම නවතින්න තියෙන්නේ මොනවද අම්බලම කුඹල්හල අර බලන් හදන තැන් ඒව තමයි තියෙන්නේ ඒක දැක්ක නවතුනා නවතිලා දැන් රය බෝ වෙලා පොඩි විදුලිය නැහැනේ පොඩි පහනක් පත්තු වෙනවා ඇති නේද දෙන්නම වැඩියක් බුදුරජාණන් වහන්සේ බුදුරජාණන් වහන්සේ වැඩම කළා ඉතින් අරගෙන ඔබට ඉන්න පුළුවන් අතරයට කියලා එතකොට මම තවත් වැඩි දෙයක් ඉන්නවා එයාගේ කහලා ඉන්න කියලා ඉතින් එහුවාම කිව්වා ඔබත් ආශ්‍රිතින් ඔබත් එනවා ඉන්න කිව්වා බුදුරජාණන් වහන්සේ බලනවා මේ පැවිද්ද හරීම නිහාඬව ඉන්නවා කිසි කලබලයක් නැහැ බුදුරජාණන් වහන්සේ අහුවා ඔබ පැවිදි වුණේ කවුරු දෙසාද මම පැවිදි වුණේ ගෞතම කියලා සම්මා සම්බුදුරජාණන් වහන්සේනම පහළ වෙලා ඉන්නවන්නේ උත්තමයාණන් වෙනුවෙන් කිව්වා ඔබ දැකලා තියෙනවද කියලා එවනේ කියලා දැක්කොත් අඳුර ගන්න පුළුවන් දැන් ඔබ මේ කිව්වා ධාතු විභංග සූත්‍රයේ හිත ඇති වෙන තැන් 18ක් ගැන ලස්සන සූත්‍ර දේශනාවක් දේශනා කරා ඒ දේශනාව අවසන් වෙනකොට මේ පුපුසාති ස්වාමීන් වහන්සේ අනාගාමී වුණා අනාගාමී වෙලා බුදුරජාණන් වහන්සේගේ සිරිපතුල් ළඟ වැදලා සිරිපතුල් අල්ලගෙන අනේ මගේ ළඟට වැඩි මම හොයාගෙන ගිය සම්මා සම්බුදුරජාණන් වහන්සේනේ මම ආශ්‍රතුන් කියලා කතා කරාමට සමාවෙද සේක්වා කියලා කිව්වා ආශ්‍රතුන් කියන්නේ තම තමන් සමව කතා කරනවා ඉතින් බලන්න මම මේ පුංචි කතාවේ කියුවේ කරුණු දෙකක් පෙන්වන්න. එතකොට අර පුපුසාති ස්වාමීන් වහන්සේ බණ ඇහුවේ බුදුරජාණන් වහන්සේ හොඳට දැකලාද? කල්වරේමයි බණ ඇහුවේ නේද? බුදුරජාණන් වහන්සේ දැක්කේ නෑ. අද අපිට බුදුරජාණන් වහන්සේ දකින්න නෑ. නමුත් ශ්‍රී සද්ධර්මය. අපි හරි වාසනාවන්තයි. අලි පිල්ලක් පා පිල්ලක් වෙනස් නැතුව අපිට තියෙනවා. එහෙනම් අපිටත් පුළුවන් ධර්මය අවබෝධ කරගන්න. එහෙම හිතන්න. අපිටත් පුළුවන්. එතකොට ඒ හත් දෙනා එදා පතපත හිටියානම් පින්කම් කර කර
ගිහින් දිව්‍ය ලෝකවල සැප විඳ විඳ ගිහින් ගෞතම බුදු ශාසනය ඉපදෙන්න කියලා හිතුවා නම් ඒගොල්ලන්ට විශ්දේ සිද්ධ වෙයිද? නෑ. ඒගොල්ලන් ධර්මය දැනගෙන අර්ථය දැනගෙන ප්‍රතිපදාවක යෙදුණා. චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්න ඕනේ කියලා අදිෂ්ඨාන කරගෙන ඒක විපාකයක් වශයෙන් තමයි ඔය ටික සිද්ධ වුනේ. දැන් පේනවා නේද? ඒ කියන්නේ අපි දැන් මේ කරන දේ චතුරාර්ය සත්‍ය අවබෝධින් මේ ධර්ම දේශනාව අපිට අපිටත් ඒ වගේ අපිටත් ඒක මේ භවයේ මෙරුණත් එහෙනම් බුදු ශාස්ත්‍ර ගෞතම බුදු ශාසනයේදී හරියද චතුරාර්ය සත්‍ය අවබෝධ කරන්න පිරිසරණක් වෙනවා. දැන් තේරෙනවා නේද බපින් මුතුන්ට බලන්න. මම තිස්සේ මෙහෙ තන්න ඕනේ. අපි ගිහිය තමයි අපිට වෙනත් වැඩ තියෙන බව ඇත්ත. නේද? රැකියාව කරන්න ඕනේ, දරු කල් බලන්න ඕනේ, නේද? දැව බලන්න ඕනේ. හැබැයි බුදුරජාණන් වහන්සේ ගිහියට මොකක්ද දෙන උපමාව? එළ දෙන තනකොළක් කනවා. මෙහෙම කළා ඉස්සෙල්ලා කළ බලන පැටිය දෙනවා. තේජෝ, වායෝ, විඥාන ධාතු, අවකාශ ධාතු. හරිද? දැන් මොන අපි තවත් ගැඹුරු තැනකට එනවා. මේ ටික නම් ඔයාලට මේ පින්වතුන්ට තේරෙන්නේ නැහැ. දැන් අපි තවත් ගැඹුරට එනවා. දැන් අපි ඉස්සර කරන්න යන්නේ ඊගාට පංච උපාදාන සංයෝග වල ඉස්සර කරා ඊගාට වේදනා සංඥා චේතනා සම්මෝ සංකාර විඥාන හරිද දැන් මේ හතර විස්තර කරන්න මම ප්‍රයෝගී කරගන්නවා ප්‍රයෝගී කරනවා 10 වෙනි පිටේ රූප සටහන මේ පින්වතු මේ පොතේ රූප සටහන බලන්න මොකද මේ පොත තමාලඟ තියෙන දෙයක් එතකොට මේ රූප සටහන පුරුදු වුණොත් ඔබලාට හරි පහසු වෙනවා හැබැයි අන්තර්ජාලයෙන් බලනාට තමයි වැඩි විශේෂයෙන්ම අද මේ රූප සටහන සකස් කරේ හරි ගිගිස් පුද්ගලික සමාගම මගේ හරිද ඉතින් ඔබලා පොත දිහා බලන්න දැන් මට බලලා කියන්න මේ රූප සටහනේ උඩින්ම ලියලා තියෙන්නේ මොකද්ද බලලා කියන්න මෙන්න මම කියන පුද්ගලයා දැන් අපි මේ මම කියන පුද්ගලයා විස්තර කරන්න හලන්නේ කොහොමද බුදුරජාණන් වහන්සේ දේශනා කරා හැටියට අපි නම් ඉතින් මොකද්ද මම කියලා මම වෛද්‍යවරයෙක් කියයි මම ගුරුවරයෙක් කියයි නේද මම නඩුකාරයෙක් කියයි මම අද්වකත් කෙනෙක් කියයි නේ මම ව්‍යාපාරිකයෙක් කියයි ඔහම ඔබට නම් වුණාමත් දාගෙන අපි සසර යනවා දුක් විඳ විඳ නේ අපි දන්නේවත් නැහැ නේ සැපයි කියලා නමුත් අද විස්තර කරන්න හදන්නේ මම කියන පුද්ගලයා බුදුරජාණන් වහන්සේ දේශනා කරපු විදිහට දැන් මේ රූප සටහනේ ඔබ ලකි පොත බැලුවොත් හොඳයි කියලා හිතනවා නැත්නම් මේ සටහන් දිහා බැලුවත් කමක් නැහැ මෙතන ත්‍රිකෝණ හයක් තියෙනවා ඒ ත්‍රිකෝණ වලින් පිළිඹු වෙන්නේ මොකද්ද පෙන්වන්න කරන්නේ ආයතන හය සලායතන කියලා තියෙන්නේ මේකයි මේ ආයතන හය එතකොට මේ ත්‍රිකෝණ මොනවද මේ ඇස කන නාසය දිව ශරීරය සිත මනස සමාවෙ මනස හරිද එතකොට ඇසට ඇස කියන ආයතනයට වෙන්නේ ගෝචර වන්නේ මොකද්ද රූපය කනට ගෝචර වන්නේ ශබ්දය නාසයට දිවට රසය මෙතන සමාවෙන්න මෙතන කය එන්නුනේ කයට නම් පහස මනසට නම් අරමුණ මෙතන මනස මෙතන සිත නෙමෙයි මොකද මතක තියාගන්න හරිද මනස තව ආයතනයක් එතකොට දැන් අපි කියනවා මලක් දැක්කා කියලා එතකොට පහළ වෙන සිත මොකද්ද මේ ත්‍රිකෝණි මුල්‍ය ලියලා තියෙන්නේ නෑ නෑ ඇසට ගෝචර වන්නේ අපි එහෙම කියමුකෝ ඇසට ගෝචර වන්නේ මොකද්ද රූපය කනට ගෝචර වන්නේ නාසයට ගෝචර වන්නේ දිවට ගෝචර වන්නේ කයට ගෝචර වන්නේ මනසට ගෝචර වන්නේ අරමුණ එතකොට මේවා මොනවද මේ ඇස කියන්නේ අභ්‍යන්තර ආයතනය රූපය කියන්නේ බාහිර ආයතනය දැන් ඒ ටික තේරුණා ඔයාලට යම් වැටහීමක් ලැබෙන්නේ නැති මේ පින්වතුන්ට අපි කියනවා මල දැක්කා කියලා. දැක්කා කියනකොට පහළ වෙන්නේ සිත මොකද්ද? චක්කු